අපේ කෙනා නම් අපේ ඇනිවර්සරි එකට මම සර්ප්‍රයිස් කළා. එයා දුන්න gift එක මම හිතන්නේ 50,000 වත් වෙනවා ඇති. අයියෝ ශානි. දැන් ඉස්සර වගේ නෙමෙයි. අනික හසුන්ට අපේ ඇනිවර්සරි එක අමතක වෙච්ච එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. එයා ගොඩක් busy. මම එයාව තේරුම් ගන්නවා. මැට්ටි තේරුම් ගන්නවා කියන එකයි මෝඩකමයි කියන්නේ දෙක. මිනිස්සුන්ට ඕනමට වැඩිය බුරුල දෙනවා නේද? අන්න ඒක තමයි ගෑනු අපිට වැරදිච්ච තැන. මුඩිය කොණ්ඩෙ බැඳගෙන පිජාම බැඳගෙන යක් ඉස්සරහට යන්න එපා. ආව ඇට්‍රැක් කරගන්න බලන්න. නයි ඩ්‍රෙස් එකක් ඇඳලා සුන්දර ගහ යන්න. ඔහානම් මහ ඔල හොටල අයරේ. මතරන් තේරෙන්නේ. එයාගේ මෝඩ එක බලලා එයාගාවට යන්න. පොඩක් පෙන්නට කමක් නෑ. දැකලා නැති දේවල් නෙවෙයිනේ. මෝඩියෙක් වගේ වෙන දයන් විදිහට යන්න එපා. ටිකක් යාට දැනෙන්න දෙන්න. එයාගේ අවධානය ගන්න බලන්න. දනේ යන්නේ චූබරයි කරන්න හැම වෙලෙම ෆෝන් එක බෝබ මේ ගෲප් එක සුට්ට චෙක් කරා බැච් පාටි එකක් තියෙනවලු නේ හෙට වැඩේ හරිනේ මොන වැඩේද ඇයි අනේ හෙටනේ අම්මලා ගෙදර යන්න දාගෙන තිබ්බේ අයියෝ බබා මට ඒක අමතකුණානේ ඔෆිස් එකේ වැඩත් කොට ගිහිලා ඔෆිස් යන්න වෙනව බබා ජොබ්බෙකට යන්න මොනේ? අද ජොබ්බෙකට ගියේ නැත්නම් එහෙම එළිය තමයි. නෑ නෑ අනේ මං කිව්වේ කෑම ගැන. අපි අද අලුත් රෙසිපි එකක් හදමු.
චුට්ටක් එන්නකෝ. ඉක්මනට කියන්න වැඩට යන්න බරක් වෙනවා. මම මහා බෝරින් නේද? ඔයාට මම එපා වෙලත් ඇති. ඔයාට එහෙම හිතෙනවා නම් මට කියන්න. අපි දෙන්නට කතා කරලා විසඳගන්න පුළුවන්. අනික මන් දන්න ඔයාගේ වෙනසට හේතුව කවුද? මට වඩා ලස්සනයිද? ඔයාගේ ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එකත් වෙනස් කරලා. අනික බැච් පාටි කියලා කිව්වෙත් බොරුවටනේ. මම හැමදේම දන්නවා කසුන්. දැන් ඉතින් ඔයා හැමදේම දන්නවනේ. මට හංගන්න දෙයක් නෑ. මට අපේ ඇනිවර්සරියක අමතකුණා. ඒත් මම මේ ඔව් මිනිස්සු වෙනස් වෙනවා. ආදරයත් එහෙමම තමයි. වර්තමානයේ කිව දැන් කාලයත් අතීතයට ගිහින් ඉවරයි. ආදරේ වෙනස් වෙනවා කියන්නේ ඒක නැති වෙනවා කියන එක නෙමෙයි. වෙනස් වෙන ආදරේ අලුත් කරගන්න. මේ වැලන්ටයින් ආදරේ.